ආයුබෝවන් කියලා ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා ICT ගුරුවරයා YouTube නාලිකාවට විශ්වය අතමුලක් කරගන්නට තොරතුරු හා සංවේදන තාක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් බව ඔබ මම දන්නා කාරණාවක්. ඉතින් තොරතුරු හා සංවේදන තාක්ෂණය හදාරන දූදරුවනි ඔබ කුමන ශ්‍රේණියක ඉගෙන ගත්තා? ඔබට අවශ්‍ය සෑම පාඩමක් එකම නාලිකාවකින් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ නරඹන්න පුළුවන්. ඒ ඔබේම ICT ගුරුවරයා YouTube නාලිකාවයි. ඒහා එක්වන්න ඔබගේ ජයග්‍රහණය තහවුරු කරගන්න අභියෝග ජය ගන්න ඔබට සුබ පතනවා. අට ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ විෂය යටතේ දෙවෙනි ඒකකයට අදාළව පරිගණක කෙවෙනි පිළිබඳ අපි ඉගෙන ගන්නවා. ඉතින් මේ පරිගණක කෙවෙනි පිළිබඳව අවබෝධය පරිගණකයක දෝෂ निराකරණය කර ගැනීමට ඔබට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මේ පරිගණක කෙවෙනි පිළිබඳව අපි හොඳට ඉගෙනගත යුතු වෙනවා. මොනවාද මේ පරිගණක කෙවෙනි? එහෙම නැත්නම් කම්පියුටර් පෝට්ස් කියලා කියන්නේ. ඔබ දන්නවා පරිගණකයකට පිටතින් සම්බන්ධ කරලා උපාංග ගොඩක් තියෙනවා. කීබෝඩ් එක, මවුස් එක, මුද්‍රණ යන්ත්‍රය, ස්කෑනර් මේ වගේ දේවල් අපට සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ සම්බන්ධ කරන්න තියෙන නිශ්චිත ස්ථානවලට තමයි අපි කියන්නේ පරිගණක කෙවෙනි කියලා. අපි මේ කෙවෙනි පිළිබඳ හඳුනාගමු පරිගණකයක පිටලා තියෙන ආකාරය. ඔබ දන්නවා ඩෙස්ක්ටොප් පරිගණක. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම subscribe කරලා නැත්තම් මතක් කරලා subscribe button එක click කරලා bell icon එක click කරලා මම අලුත් පාඩමක් දාපු ගමන් ඔයා ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ගණකයක system unit එකේ පසුපස මෙන්න මේ වාගේ පරිගණක කෙවෙනි පිටලා තියෙනවා. ඉතින් මේ කෙවෙනි system unit එකේ විවිධ ස්ථානවල පවතින්න පුළුවන්. ඒ වගේම laptop පරිගණකවල විවිධ ස්ථානවල පවතින්න පුළුවන්. ඒ කොමන ස්ථානයක පැවතුනත් මේ කෙවෙනි ඔබ හරියාකාරව හඳුනාගත්තොත් ඔබට පරිගණකයේ ක්‍රියා කරවන්න පරිගණකයේ දෝෂ निराකරණය කරගන්න ගොඩක් පහසු වෙනවා. මේ පළවෙනි අංකයෙන් දක්වලා තියෙන කෙවෙනිය අපි හඳුන්වනවා PS2 කෙවෙනිය කියලා. කීබෝඩ් එක සහ මවුස් එක සම්බන්ධ කරන්න එන මේ කෙවෙනිය වර්තමාන වෙන විට පරිගණකවල අපට දකින්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව මේ කෙවෙනියේ තියෙන දෝෂ අපි ඉදිරියේදී කතා කරමු. වර්තමානයේ වෙන විට මේවා ඈත් වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම මේ දෙවෙනියට තියෙන කෙවෙනිය අපි හඳුන්වනවා සමාන්තර කෙවෙනියම නැත්නම් පැරරල් පෝට් කියලා. මේ කෙවෙනියත් වර්තමානයේ අපට දකින්න ලැබෙන්නේ නැහැ පරිගණකවල ගොඩක් දුරට. මේක අපි භාවිත කරේ පැරණි මුද්‍රණ යන්ත්‍රයේ පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා. තුන්වෙනියට තියෙන කෙවෙනිය HDMI කෙවෙනිය. එහෙම නැත්නම් HDMI port එක කියලා අපි මේකට හඳුන්වනවා. මේ කෙවෙනිය වර්තමානයේ දකින්න පුළුවන් අපට. multimedia projector එක, පරිගණක තිරය, smart TV සම්බන්ධ කරන්ඩ මේ port එක අපි භාවිත කරනවා. ඒ වගේම තමයි තවත් කෙවෙනිය තමයි මේ ජාලකරණ කෙවෙනිය කියලා කියන එහෙම නැත්නම් RJ45 port එක කියලා කියනවා. පරිගණක ජාලගත කරනකොට ඒ කියන්නේ පරිගණක එකකට දෙකකට වඩා වැඩි ගණනක් සම්බන්ධ කරලා වැඩ කරනකොට අපි මේ කෙවෙනිය භාවිත කරනවා පරිගණක සම්බන්ධ කරන්න. මේක හැම පරිගණකෙම වාගේ අපට දකින්න පුළුවන් කෙවෙනියක්. ඒ වගේම ඔබ දන්නවා ශබ්ද උපාංග කෙවෙනි. මයික්‍රොෆෝනය, ස්පීකරය සම්බන්ධ කරන්න අපට මෙන්න මේ වාගේ කෙවෙනි පරිගණකයක පිහිටලා තියෙනවා. අපි මේවා ඉදිරියේදී මේ පාඩම දැන් ඉදිරියේදී අපට කතා කරන්න පුළුවන් මේවට සම්බන්ධ කරන උපාංග පිළිබඳ වැඩිදුරටත් අපි කතා කරනවා. දැනට අපි මේ කෙවෙනි පිහිටලා තියෙන ස්ථාන හඳුනාගමු. ඒ වගේම තව ඔයාලා කවුරුත් දන්නා කෙවෙනියක් තමයි ඔබ පෙන් ඩ්‍රයිව් එකක් කීම පරිගණකයට සම්බන්ධ කරනකොට සම්බන්ධ කරන්න කෙවෙනියක් තියෙනවා. ඒවට අපි කියනවා USB කෙවෙනිය. එහෙම නැත්නම් USB port. ඉතින් වර්තමානයේ ගොඩක් උපාංග මේ USB port එකට සම්බන්ධ කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසාම තවත් වෙනත් කෙවෙනි අද භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. මේ USB කෙවෙනි වල දියුණුවත් සමගම
තව කෙවෙනියක් තියෙනවා බලන්න වීඩියෝ පෝට් කෙවෙනිය අම නැත්තම් අපි මේකට කියනවා VGA කෙවෙනිය කියලා. ඉතින් මේ කෙවෙනින් තියෙන්නේ පරිගණක තිරය සම්බන්ධ කරන්න. එම නැත්තම් මොනිටර් එකම සම්බන්ධ කරන්න. ඉතින් මේ හරහා අපිට පුළුවන් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් උනත් සම්බන්ධ කරන්න මේ කෙවෙනිය හරහා. ඉතින් මේකත් ගොඩක් වැදගත් වෙනවා. මේ අවසානයේ තියෙන කෙවෙනිය ශ්‍රේණිගත කෙවෙනිය කියලා අපි හඳුන්වනවා. එම නැත්තම් සීරියල් පෝට් කියලා. මේක වර්තමානයේ පරිගණකවල දකින්න ලැබෙන්නේ නැහැ. පැරණි මොඩම් යන්ත්‍රයක් සම්බන්ධ කරන්න තමයි මේ පෝට් එක භාවිතා කරේ. නමුත් දැන් මේවා අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මම ඔයාලට මේ පෙන්නුවේ පරිගණකයක මේ පෝට් පිහිටලා තියෙන ආකාරය. ඉතින් මේවා පරිගණකේ විවිධ ස්ථානවල පිහිටලා තින්න පුළුවන්. කොමන ස්ථානයක පැවතියත් මේ පෝට් වලින් කරන්නේ එකම කාර්ය. ලැප්ටොප් පරිගණකවල සයිඩ් එකෙන් මේවා පිහිටලා තියෙනවා. අපි බලමු මේ කෙවෙනි පිළිබඳව විස්තරාත්මකව ඉදිරියට කතා කරමු. PS2 කෙවෙනිය මම ඉස්සලා ඔයාලට කිව්වා මේ PS2 කෙවෙනියට සම්බන්ධ කරන්නේ PS2 මවුස් සහ කීබෝඩ් පමණි. කොළපාටින් පෙන්නන මේ පෝට් එකට සම්බන්ධ කරන්නේ මවුස් එක. දම්පැහැත්තෙන් පෙන්නන පෝට් එකට සම්බන්ධ කරන්නේ කීබෝඩ් එක. ඔයාලට පේනවා මේ කෙවෙනියට සම්බන්ධ කරන්න පුළුවන් ආකාරයට තමයි මේ ඩිවයිස් වල එහෙම නැත්නම් මේ උපාංග වල මේ කේබල් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේවා වර්තමානයේ භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි USB ක්‍රමයට සම්බන්ධ කරන්න පුළුවන් ආකාරයට මේ මවුස් කීබෝඩ් පැමිණිලා තියෙන නිසා. ඉතින් මේකේ දුර්වලතාවයක් මම ඉස්සෙල්ලා කිව්වා පරිගණකයේ වැඩ කරන අතරතුර මේ පෝට් එකේ මේ උපාංග ගලවලා නැවත ගෙවුවොත් ඒ කියන්නේ ප්ලග් ඇන් රිමූව් කරොත් වැඩ කරන්නේ නැති වෙනවා. මේ උපාංග වැඩ කරන්නේ නැති වෙනවා. වැඩ කරන්න නම් පරිගණකේ නැවත පණ ගන්නන්න ඕනේ. එහෙම නැත්නම් රීස්ටාර්ට් කරන්න අවශ්‍ය නැහැ. ඒ දුර්වලතාවය නිසා අද මේවා භාවිතා කරන්නේ නැහැ මේ පෝට් වල සම්බන්ධ කරන්න උපාංග. ඊළඟට අපි බලමු මේ VGA කෙවෙනි. ඉතින් VGA කෙවෙනි මේ ආකාරයට අපට දකින්න පුළුවන් පරිගණක තිරය සම්බන්ධ කරන්නේ මේ කෙවෙනිය හරහා. ඉතින් මේ VGA කෙවෙනි ට සම්බන්ධ කරන මේ ඒ වයර් එක අපට විවිධ ස්වරූපෙන් ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේ පැත්ත මේ කෙවෙනියට සම්බන්ධ කරලා අපට මොනිටර් කීපයකට උනත් සම්බන්ධ කරන්න පුළුවන් මේ කේබල් එක. ඉතින් මේකට සම්බන්ධ කරනවා පරිගණක තිරය, ඒ වගේම මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක. ඉතින් මෙන්න මේ විදිහට අපට පුළුවන් සම්බන්ධ කරන්න VGA කෙවෙනියට. ඊට පස්සේ DVI කෙවෙනිය. ඒ කියන්නේ මේකේ මේ කෙවෙනියත් VGA කෙවෙනිය හා සමානයි. ඒ වෙනුවට තියෙන කෙවෙනියක් විදිහට තමයි සලකන්නේ පරිගණක තිරය. මේ තියෙන මොනිටර් එකක්, මොනිටරේ බෙක් සයිඩ් එකේ පසුපසින් මේ විදිහට දකින්න පුළුවන් මේ පෝට්ස් දෙකම තියෙනවා. ඒ වගේම තමයි මේ HDMI කෙවෙනිය. HDMI කෙවෙනිය විශේෂත්වයක් තියෙනවා මේකේ. VGA කෙවෙනියෙන් කරන්නේ පරිගණක තිරයට පරිගණක තිරය පරිගණක සිස්ටම් යුනිට් එක හා සම්බන්ධ කරන කෙවෙනිය. ඉතින් ඒ VGA කෙවෙනියෙන් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ කෙවෙනියෙන් සිද්ධ වෙන්නේ ශබ්දයක් මේ කෙවෙනියෙන් ප්‍රතිදානය කරන්න බෑ. මොනිටරයට ශබ්දයක් ප්‍රතිදානය කරන්න බෑ. අවුට්පුට් කරන්න බෑ. වීඩියෝ එකක් පමණයි. එහෙම නැත්නම් දර්ශනයක් පමණයි මේ පෝට් එකකින් එළියට ප්‍රතිදානය කරන්නේ. නමුත් HDMI කෙවෙනිය හරහා වීඩියෝ එක සහ ශබ්දය ඔඩියෝ ඇන් වීඩියෝ දෙකම ප්‍රතිදානය කරනවා. ඒ නිසා තමයි ඔබට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයකට පරිගණකයේ HDMI කෙවෙනිය සම්බන්ධ කරලා සම්බන්ධ කරොත් වීඩියෝ එක පේන අතරතුරේදී ශබ්දයක් මේ ප්‍රොජෙක්ටරේ තියෙන ස්පීකරින් අහන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක වර්තමානයේ වෙන විට ගොඩක් ජනප්‍රිය කෙවෙනියක් බවට පත් වෙලා තියෙනවා. ස්මාර්ට් TV එක සම්බන්ධ කරන්නත් පුළුවන් පරිගණකේ මේ කෙවෙනිය හා සම්බන්ධ කරලා. ඒ වගේම තමයි USB කෙවෙනිය ඔබ කවුරුත් දන්නා USB කෙවෙනිය වර්තමානයේ වෙන විට විවිධ මාදිලියෙන් මේවා අපට මිලදී ගන්න පුළුවන් අපේ අවශ්‍යතාවය අනුව. මෙන්න මේ ආකාරයෙන් අපට ගන්න
පුළුවන්. ඉතින් මේ USB එක වෙනියට ස්කෑනර් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම ස්මාර්ට්ෆෝන් එක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම බාහිරින් සම්බන්ධ කරන hard disk එකක් දුර තැටියක් සම්බන්ධ කරන්න පුළුවන්. බාහිරින් සම්බන්ධ කරන DVD ROM එකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම මුද්‍රණ යන්ත්‍රය, ඒ වගේම pen drive එක ඔයාලා දන්න, ඒ වගේම මවුස් එක, කීබෝඩ් එක මේ කියන හැම එකක්ම අද USB කෙවෙනියට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ නිසාම අද මොනවාද වෙලා තියෙන්නේ USB කෙවෙනිය ජනප්‍රියම කෙවෙනිය බවට පත් වෙලා තියෙනවා. වෙනත් කෙවෙනි භාවිතයෙන් ඉවත් වෙන්න තරම් මේ USB කෙවෙනි ප්‍රබල වෙලා තියෙනවා. අපම කලින් සඳහන් කරපු parallel port පැරණි මුද්‍රණ යන්ත්‍රය සම්බන්ධ කරන්න භාවිත කරපු පෝට් මෙන්න මේවා අද ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම PS2 කෙවෙනි හා සම්බන්ධ උපාංග අද ඉවත් වෙලා තියෙනවා. මොකද අර මම කලින් සඳහන් කරපු දුර්වලතා PS2 කෙවෙනියේ මේ USB කෙවෙනිය තුලින් මඟ හරවා ගන්න පුළුවන්. මොකද ඕනෑම වෙලාවක පරිගණකය වැඩ කරන අතරතුර plug and remove කරන්න පුළුවන් මේ ඕනෑම ඩිවයිස් එකක් USB කෙවෙනියට සම්බන්ධ කරන. කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ආකාරයෙන් මේ වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඔයාලා ෆෝන් චාර්ජ් කරන්න මේ USB කෙවෙනියට තමයි සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ මේකේ තව වාසියක් තමයි විදුලි ධාරාවක් ප්‍රතිදානය කරනවා. ඉතින් මේ විදුලිය ප්‍රතිදානය කිරීම තුළින් අපට පුළුවන් එක් එක් උපාංග වලට විදුලිය සපයන්නත් මේ USB පෝට් එකක් හරහා මොනිටර් වලට ඒ වගේම ස්පීකර් වලට අපට විදුලිය සපයන්න මේ USB පෝට් පාවිච්චි කරනවා වර්තමානයේදී. ඒ වගේම තමයි මේ ඉතර්නෙට් කෙවෙනි එහෙම නැත්නම් RJ45 කෙවෙනි එහෙම නැත්නම් ජාල කරන කෙවෙනි. ඉතින් මේවා පරිගණක ජාලගත කිරීම සඳහා මේ පෝට් එක භාවිත කරලා තමයි කේබල් අපි සම්බන්ධ කරන්නේ. මෙන්න මේ RJ45 කේබල් එක මේ පෝට් වලට සම්බන්ධ කරනවා. ඉතින් පරිගණක දෙකක් එකිනෙක සම්බන්ධ කරනකොට මේ පරිගණක එකිනෙක සම්බන්ධ කරනකොට මෙන්න මේ පෝට් තමයි අපි භාවිත කරන්නේ. ඒ වගේම රවුටර් එකක් පරිගණකයට සම්බන්ධ කරනකොට මෙන්න මේ වගේ කේබල් එක එක පැත්තක් රවුටරයට සම්බන්ධ කරලා අනිත් පැත්ත පරිගණකයට සම්බන්ධ කරන්නත් මේක මේ කියන RJ45 පෝට් එක අපි භාවිත කරනවා. එතකොට මේ RJ45 පෝට් එකත් අපට ගොඩාක්ම වැදගත් වෙන පෝට් එකක් විදිහට අපට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි මේ SATA කෙවෙනිය. eSATA කෙවෙනිය. ඉතින් මේකට අද වර්තමානයේ උපාංග බාහිරින් සම්බන්ධ කරන hard disk වගේ hard disk ඒ වගේම DVD ROM මේ උපාංගයට සම්බන්ධ කරන්න පුළුවන් ආකාරයට අද නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මේ SATA පෝට් එකට අපට ඒවා සම්බන්ධ කරන්න පුළුවන්. මේ තියෙන SATA පෝට් එකට සම්බන්ධ කරන කේබල්. ඉතින් මේකත් වර්තමානයේ අලුත් ප්‍රවණතාවයක් විදිහට දියුණු වෙලා තියෙනවා. ඔයාලා කවුරුත් දන්න ශබ්ද උපාංග කෙවෙනි එහෙම නැත්නම් ඔඩියෝ පෝට්ස්. මේ ඔඩියෝ පෝට්ස් වල ඔබ දන්නවා මේ කොළපැහැති පෝට් එකට තමයි ස්පීකරේ සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ ඕඩියෝ අවුට්පුට් කරන්නේ මෙන්න මේ කියන කොළපැහැති පෝට් එකෙන්. ඒ වගේම මේ දම් පැහැති එමෙතර ලා රෝස පැහැති මේ පෝට් එක මයික්‍රොෆෝනේ සම්බන්ධ කරන්න අපි භාවිත කරනවා. ඉතින් ඒකත් අපට වැදගත් වෙනවා. ඒ වගේම මේ නිල් පාට කෙවෙනියට අපට පුළුවන් ඕඩියෝ එකක් පරිගණකයට ඉන්පුට් කරන්න භාවිත කරන එකක්. ඉතින් මේවත් ස්පීකර් වල ස්වභාවය අනුව ඒ නාද රටාවන් වෙනස් කරන්න මේ පෝට් භාවිත කරලා වර්තමානයේ HD සිස්ටම් වලට මේවා අපි භාවිත කරනවා. ඒ වගේම තමයි මේ පැරලල් පෝට් එක මම කලින් කිව්වා පැරණි මුද්‍රණ යන්ත්‍රය සම්බන්ධ කරන්න භාවිත කරනවා. ඒ වුණාට මේ වෙනකොට මේ පෝට් එක භාවිතින් ඉවත් වෙලා තියෙනවා. මුද්‍රණ යන්ත්‍රය වර්තමානයේ වෙනකොට භාවිත කරන්නේ USB කෙවෙනි හරහා නිසා. මිනි එහෙම නැත්නම් මයික්‍රෝ USB කෙවෙනි මේක ෆෝන් එකේ මේ පෝට් එක තියෙනවා ඔයාලා දන්නවා ඩේටා කේබල් එක සම්බන්ධ කරන්න, ඒ වගේම ෆෝන් එක චාර්ජ් කරන්න මේ පෝට් එක භාවිත කරනවා. වර්තමානයේ පරිගණකවලත් මේ කියන පෝට් එක භාවිතයට ඇවිත් තියෙනවා. ඊට පස්සේ මේ SD කාඩ් රීඩර් එක එහෙම නැත්නම් ලැප්ටොප් පරිගණකවල, ඩෙස්ක්ටොප් පරිගණකවල වලට සයිඩ් එකකින් දකින්න පුළුවන් කැමරාවල තියෙන SD කාඩ් මේ
පෝට් එකට සම්බන්ධ කරලා මේකේ data කම්පියුටරේට ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකත් වර්තමානයේ අපිට දකින්න පුළුවන් තත්ත්වයක්. එහෙමනම් මම හිතනවා ඔයාලට කම්පියුටර් පෝට් පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ අවබෝධය තුලින් අපි ඊළඟ පාඩමේදී බලමු පරිගණකයක දෝෂ ඔයාලටම ඔයාලගේ පරිගණකයේ යම්කිසි දෝෂයක් ඇති වුණොත් ඔයාලට මේක निराකරණය කරගන්න පුළුවන්. ඒකට පිළියමක් යොදන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව ඔබට මම ඊළඟ පාඩමින් කියලා දෙනවා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් सब्सक्राइब कर ला बेल आइकन मत क्लिक कर लागन मम पाड़ दापू गम वाला लंगट में नोटिफिकेशन पुलवांगना इवागे लाइक करान वाला मुनाहरी गेटलू तीन कमेंट बार के कमेंट करान वाला गेटलू वल्ट विन मम वीडियो की विसंद लबा देना वाला हेम कनेक्टम शुभ दवसा प्रार्थना करना।